වැස්ස වැඩේ කයිද? වැස්සොත් අවාසි වෙන්නේ කාටද? වැස්ස නවකයන්ගේ ඉඩකඩ අහුරයිද? කතා කරමු. කෙලිබිමේ කෙලිවිත් විදුවතුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම SLC T20 ලීග් තරඟාවලියේ කණ්ඩායම් හතරෙන් කිසිම කණ්ඩායමක් තවමත් අවසන් මහා තරඟයේ සඳහා නිශ්චිත වශයෙන්ම සුදුසුකම් ලබාගෙන නැහැ. තවමත් කණ්ඩායම් හතරටම මේ තරඟාවලියේ විවෘත තරඟාවලියක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් වැඩිම අවස්ථාව සහ වැඩිම ඉඩකඩ තිබෙනවා SLC ග්‍රේස් කණ්ඩායමට අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබන්න. මේ වන විට ඉතිරි වෙලා තියෙන තරඟ අතරින් තවත් තරඟ හතරක් ඉතිරි වෙලා තියෙනවා. ග්‍රේස් සහ ග්‍රීන්ස් කණ්ඩායම් තමයි තරඟාවලියේ ලකුණු සටහනේ උඩම සහ යටම ඉන්නේ. ඔවුන් දෙගොල්ල අතර වෙනත් තරඟයක් පැවැත්වෙන්නේ නැහැ. ඒ වගේම තරඟාවලියේ ලකුණු සටහනේ මැද ඉන්නේ බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම්. මේ කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු හතර බැගින් ලබාගෙන ඉන්නේ. ඔවුන් දෙදෙනා අතරත් යලිත් තරඟයක් පැවැත්වෙන්නේ නැහැ. මේ නිසා ග්‍රීන්ස් කණ්ඩායමට අවස්ථාවක් තිබෙනවා ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළොත්. ඔවුන් බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් සමග තමයි තරඟ වදින්නේ. ඔවුන් ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතරක් බවට පත් වෙනවා. ඒ වගේම ශුද්ධ ලකුණු වේගයත් ඉහළටම එනවා. ඔවුන්ට අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබන්න නම් ග්‍රේස් කණ්ඩායමත් තමන්ගේ ඉතිරි තරඟ දෙකම ජයග්‍රහණය කළ යුතුයි. එතකොට ග්‍රේස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් බවට පත් වෙනවා. සෙසු කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු හතර බැගින් ලබා ගන්නවා. එතකොට ශුද්ධ ලකුණු වේගය අනුව ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම තමයි අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබන්නේ. ඉතින් ග්‍රීන්ස් කණ්ඩායම ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළොත් සහ ග්‍රේස් කණ්ඩායමත් ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළොත් ග්‍රීන්ස් කණ්ඩායමට වැඩි අවස්ථාවක් තිබෙනවා අවසන් තරඟයේ සඳහා සුදුසුකම් ලබන්න. මීළඟට මේකේ අනිත් පැත්ත වුණොත් බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම තමන්ගේ ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කළොත්. මොකද මේ කණ්ඩායම් දෙකටම තමන්ගේ ඉදිරි තරඟ දෙක පැවැත්වෙන්නේ ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් එක්ක. ඉතින් බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් දෙකම ඉදිරි තරඟ දෙක බැගින් ජයග්‍රහණය කළොත් එතකොට ග්‍රේස් බ්ලූස් සහ රෙඩ්ස් කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගෙන ඉන්නවා. මේ කණ්ඩායම් තුන අතරින් ශුද්ධ ලකුණු වේගය වැඩිපුරම තියෙන කණ්ඩායම් දෙක තමයි අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබන්නේ. ඉතින් මේ අනුව තවමත් කිසිම කණ්ඩායමක් අවසන් මහා තරඟයේ සඳහා සුදුසුකම් ලබාගෙන නැහැ. හෙට දවසේදී පසරු 2:30ට සහ රාත්‍රියේ 7ට පැවැත්වෙන තරඟවලින් මේ කතාවේ මොකක්ද අගමුල කියලා අපිට විසඳගන්න හැකියාවක් ලැබේ. මේ අනුව තවමත් කිසිම කණ්ඩායමක් අවසන් මහා තරඟයේ සඳහා නිශ්චිත වශයෙන් සුදුසුකම් ලබාගෙන නැහැ. හෙට සහ අනිද්දා පැවැත්වෙන තරඟ හතරෙන් තමයි මේක හරියටම තීරණය වෙන්නේ. හෙට පසරු 2:30ට ග්‍රීන් සහ බ්ලූස් කණ්ඩායම් අතර තරඟය පැවැත්වෙනවා. රාත්‍රියේ 7ට පැවැත්වෙන නිමිතයි රෙඩ් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරඟය. මේ තරඟාවලිය සඳහා තනතිරු තුනක් සකස් කරලා තිබුණා. මේ තනතිරු තුනම මේ වෙද්දි භාවිතයට අරගෙන ඉවරයි. ඒ අනුව තරඟ ක්‍රීඩා කරපු තනතිරුවක් තමයි හෙට දවසේදී තරඟ ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ. ඉතින් කාලගුණ තත්ත්වයක් එක්ක මේ තනතිරු ඇතැම් විට මන්දගාමී වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. මේ අනුව ලකුණු 160ක් වැනි ලකුණු ප්‍රමාණයක් කියන්නේ ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත්වේ. 21 වෙනි දා කියන්නේ හෙට දිනේදී තරඟ ක්‍රීඩා කරන්න පුළුවන් වෙයිද කියන එක ඉතාම සැක සහිතයි. අන්තර්ජාතික කාලගුණ වාර්තාවන්ට අනුව සවස් කාලයේදී ඉතාමත්ම තද වර්ෂාපතනයක් බහනුවර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයට ඇදහැලෙනවා. ක්‍රීඩාංගණයේ පීනන්න පුළුවන් මට්ටමට වහිනවා කියලා තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි ඉරිදා කාලගුණ තත්ත්වයත් ඒ හා සමාන, ඊට වඩා ටිකක් අඩුයි. නමුත් ඒ හා සමාන තද වර්ෂාවක් ඇදහැලෙන්නට ඉඩකඩ තිබෙනවා කියන එක තමයි කාලගුණ වාර්තාවේ සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ අනුව ග්‍රීන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන එක තරඟයක් හෝ වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදු වුණොත් ග්‍රීන්ස් කණ්ඩායමට මේ තරඟාවලියෙන් ඉවත් වෙන්නට සිදු වෙනවා. ඒ වගේම ග්‍රීන්ස් කණ්ඩායමේ ප්‍රතිවාදියාට ඒක අමතර වාසියක් බවට පත් වෙන්න පුළුවන් එකල ප්‍රසාද ලකුණ බැගින් කණ්ඩායම් දෙක අතරේ බෙදී ගියොත්. ඉතින් පවතින තත්ත්වය මේ COVID-19 තත්ත්වයන් වාර්තා වීමත් එක්ක හෝටල් සේවකයන් මේ රෝගී තත්ත්වයට ගොදුරු වීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනත් හෝටල් දෙකකට යන්නට සිදු වුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ තරඟාවලියේ අවසන් තරඟයේ කල් දැමීමේ සූදානමක් තියෙයි කියලා විදු හිතන්නේ නැහැ. ඉතින් මේ නිසා බොහෝ දුරට මේ තරඟ පවත්වන්නට නොහැකි වුණොත් වර්ෂාව හේතුවෙන් මේ තරඟ අතහැර දමන්නට තමයි සිදු වෙන්නේ. ඉතින් එහෙම වුණොත් ග්‍රේස් සහ බ්ලූස් කණ්ඩායම් මේ තරඟ හතරම අතහැර දමන්නට සිදු වුණොත් ග්‍රේස් සහ බ්ලූස් කණ්ඩායම් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනවා.
කාසිය වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පන්දු යවන්න තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ මේ තරඟාවලියේ පළමු වටේ අපි දැකපු දේ තමයි කාසිය වාසිය ජයග්‍රහණය කරපු කණ්ඩායම් හැම විටම පන්දුවට පහර දීම තමයි තෝරගත්තේ නමුත් දෙවෙනි වටේ ආරම්භ වීමත් එක්ක දෙවෙනි වටේ පැවැත්වෙච්ච තරඟ දෙකේදීම කණ්ඩායම් දෙකේම නායකයන් පළමුවෙන් පන්දු යැවීම තමයි තෝරගත්තේ මේකට විවිධ හේතුන් තියෙනවා එක් එක් කණ්ඩායම් වලට ආවේනික වෙච්ච හේතුන් තිබෙනවා මේ පන්දු යැවීම තෝරගන්න විශේෂයෙන් අපි රෙඩ්ස් කණ්ඩායම ගත්තොත් ඔවුන්ට අවශ්‍යයි ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය වැඩි කරගන්න ඒ නිසා ඔවුන් හැම විටම බලන්නේ පළමුවෙන් පන්දු යවලා ඒ ලැබෙන ටාගට් එක පුළුවන් තරම් අඩු පන්දු ආර සංඛ්‍යාවකින් හඹා යන්න මේ නිසා ඔවුන් පළමුවෙන් පන්දු යවන්න තීරණය කරනවා ග්‍රේස් කණ්ඩායම සියලු තරඟවල පළමුවෙන් පන්දුවට පහර දීලා තමයි ජයග්‍රහණය කළේ ඔවුන් අවස්ථා තුනකදී කාසිය වාසිය දිනාගත් එක් අවස්ථාවක් කාසිය වාසිය පරාජයට පත් වුණා නමුත් ඔවුන් හැට හැම විටම අවස්ථාව ලැබුණේ පළමුවෙන් පන්දුවට පහර දෙන්න. ඉතින් මේ නිසා අවසන් මහා තරඟයට සූදානම් වෙන්න ඔවුන්ටත් හදා බැලීමක් කරන්නට අවශ්‍ය වෙනවා. හඹා ගිහිල්ලා කොහොමද Taman තරඟයක් ජයග්‍රහණය කරන්න කියලා. මේ නිසා ග්‍රේස් කණ්ඩායම කාසිය වාසිය දිනා ගත්තොත් නිසැකවම පන්දු යවයි කියලා විදෝ හිතනවා. ග්‍රීන්ස් කණ්ඩායම Tamanගේ පසුගිය තරඟයේදී පන්දු යැවීම තමයි තෝරාගත්තේ කාසිය වාසිය ජයග්‍රහණය කරලා. ඉතින් මේ නිසා මේ තරඟයේදීත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. බ්ලූස් කණ්ඩායම තමයි මේ තරඟාවලියේ පළමු වතාවට හඹා ගිහිල්ලා තරඟයක් ජයග්‍රහණය කරපු කණ්ඩායම් බවට පත් වුණේ ඔවුන් හැබැයි එකම එක වතාවක් පමණයි මේ තරඟාවලිය තුළදී කාසිය වාසිය ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඔවුන් පන්දුවට පහර දීම තමයි තෝරාගත්තේ. හෙට දිනේදී ඔවුන්ට තරඟ වදින්නට තිබෙන්නේ ග්‍රීන්ස් කණ්ඩායමත් එක්ක ඔවුන් කලින් වතාවේදී ග්‍රීන්ස් කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව හඹා ගිහිල්ලා ජයග්‍රහණය කරන්න සමත් වුණා. මේ නිසා මේ වතාවේදී ග්‍රීන්ස් කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙයි කියලා අපිට හිතන්න පුළුවන්. රෙඩ්ස් කණ්ඩායම වෙනසකින් තොරව ක්‍රීඩා කරන්න වැඩි ඉඩකඩක් තිබෙනවා කියලා විදු හිතන්නේ මුදිත ලක්ෂාන් තුන්නිරියව ක්‍රීඩකයා ඔහු කලින් තරඟ දෙකටම සහභාගී වුණත් ඔහුට පන්දුවට පහර දෙන්නට අවස්ථාව ලැබුණේ නැහැ කලින් තරඟයේදී තිතාමත්ම අඩු පන්දු අර සංඛ්‍යාවකට තමයි ඔහුට පන්දුවට පහර දෙන්නට අවස්ථාව ලැබුණේ ඉතින් මේ නිසා බොහෝ දුරට ඔහුට තවත් අවස්ථාවක් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා ඒ වගේම සන්තුෂ් ගුණතිලකත් ඉන්නවා ඔවුන්ගේ කණ්ඩායමේ තුන්නිරියව ක්‍රීඩකයෙක් විදිහට තවමත් කිසිදු තරඟයකට ක්‍රීඩා නොකළ මේ නිසා ඇතම් විටක මුදිත වෙනුවට සන්තුෂ්ට අවස්ථාව ලැබෙන්නත් ඉඩකඩ තිබෙනවා ග්‍රීන්ස් කණ්ඩායම කලින් තරඟයේදී විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවුවා ඔහු ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵලත් කරගන්න සමත් වුණා මේ නිසා විදෝ හිතනවා මේ කණ්ඩායම වෙනසකින් තොරව මේ තරඟයටත් ක්‍රීඩා කරයි කියලා. බ්ලූස් කණ්ඩායමේ වෙනසක් සිදු වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඔවුන් බොහෝ දුරට ඩිල්ෂාන් මදුශංක වමත් වේග පන්දු යවන්නා වෙනුවට ශිරාන් ප්‍රනාන්දු මේ තරඟයට කැඳවන්නට ඉඩකඩ තිබෙනවා. සුරංග ලක්මාල් කලින් තරඟයේදී ක්‍රීඩා කළේ නැහැ. ඉතින් ඔහු බොහෝ දුරට මේ 20x20 කණ්ඩායම සඳහා සලකා නොබැලෙන නිසා තරුණ ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දෙවි කියලා විදෝ හිතනවා. ශිරාන් ප්‍රනාන්දු දැඩි ප්‍රහාරයකට ලක් වීමෙන් පස්සේ ලකුණු 67ක් ඔහුගේ පන්දු අර 4 තුලදී ලබා ගැනීමෙන් පස්සේ ඔහුව තවමත් තරඟයකට ඇතුළත් වුණේ නැහැ. ඉතින් මේ තරඟයේදී ඔහුට ඒ අවස්ථාව ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. ග්‍රේස් කණ්ඩායම මේ තරඟයේදී හිමාශ ලියනගේට අවස්ථාවක් ලබා දෙයි කියලා විදු හිතනවා. ඔහු සහ මතීෂ පතිරණ තමයි මේ කණ්ඩායම තුළ ඉන්න තවමත් එකම තරඟයක් හෝ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් දෙදෙනා බවට පත් වෙන්නේ. බොහෝ දුරට නුවන්ඉඳු ප්‍රනාන්දු වෙනුවට හිමාශ ලියනගේට මේ තරඟයේදී අවස්ථාවක් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම නුවන් ප්‍රදීප් දැන් එක දිගටම තරඟවලට ක්‍රීඩා කළා. ඔහු තමයි ඔවුන්ගේ ප්‍රධාන වේග පන්දු යවන්නා විදිහට කටයුතු කළේ ඉතින් ඔහුට විවේකයක් ලබා දීලා මතීෂ පතිරණට මේ තරඟයේදී අවස්ථාවක් ලබා දෙන්නටත් ඉඩකඩ තිබෙනවා ඉදිරි තරඟ හතර ක්‍රීඩා කරන්න ලැබෙයිද කියනක පිළිබඳව ලොකු විශ්වාසයක් තියන්නට බැහැ කලගුණ වාර්තා මොනවා වුණත් අපි සාමාන්‍යයෙන් ජනවහරට අනුව දන්නා කාරණේ තමයි පෙරහැර කාලයට පෙරහැර ආසන්නයේදී තාමත්ම තද වර්ෂාවන් ඇදහැලෙනවා නමුත් පෙරහැර දිනයට මේ වර්ෂාව නතර වෙලා වර්ෂාවේ බාධාවකින් තොරව පෙරහැර පවත්වන්නට කාලගුණය සකස් වෙනවා කියන කාරණේ. ඉතින් මේ දේවල් අනුව ගත්තත් අපිට මේ දින කිහිපයේදී තද වර්ෂාවක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් අපි හැමදාමත් වගේ ප්‍රාර්ථනා කරනවා විශ්වාස කරනවා කොහොම හරි අවම වශයෙන් පන්දු අර පහේ තරඟයක් විදිහට හරි මේ තරඟ පවත්වන්නට හැකියාවක් ලැබෙන්නට කියලා. හැබැයි සත්‍යයේ ඊට වඩා බොහෝ දුර වෙන්නට ඉඩකඩ තිබෙනවා. කොහොම වුණත් මේ තරඟාවලියේ ඉදිරි තරඟ හතර ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණොත් තරඟාවලියේ මෙතෙක් ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන්ට මේ තරඟවලදී අවස්ථාවක් ලැබෙයි කියලා විදු විශ්වාස කරනවා. එහෙම වුණොත් තමයි මේ තරඟාවලිය වඩා සාර්ථක තරඟාවලියක් බවට පත් කරගන්නට පුළුවන් වෙන්නේ. ක්‍රීඩකයන් 4 දෙනෙක් විතරයි ඉන්නේ තවමත් කිසිදු තරඟයකට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් විදිහට. ග්‍රීන්ස් කණ්ඩායමේ මුල් පෙළ විතකරුවෙක් විදිහට සමින්ද ප්‍රනාන්දු තවමත් කිසිදු තරඟයකට ක්‍රීඩා කළේ නැහැ. ඒ වගේම රෙඩ්ස් කණ්ඩායමේ සන්තුෂ් ගුණතිලක තවමත් ක්‍රීඩා කළේ නැහැ. ඔහු තුන්නිරියව ක්‍රීඩකෙක්. ඒ වගේම ග්‍රේස් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා. හිමාශ ලියනගේ සහ මතීෂ පතිරණ. මේ ක්‍රීඩකයන් සිව් දෙනා තමයි තවමත් තරඟ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් විදිහට සටහන් වෙන්නේ.
මේදක්වා තරගාවලිය තුළ පිතිකරණින් සහ පන්දුයමෙන් දස්කම් දක්වපු තරුණ ක්‍රීඩකයන් රැසක් අපිට හඳුනාගන්නට හැකියාවක් ලැබුණා. ඒවගේම අපේ පරිණත ක්‍රීඩකයන්ගේ හැකියාවන් පිළිබඳවත් අපිට මේ තරගාවලියේදී මිනුමක් ලබා ගන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මෙතනදී අපි දකින සුවිශේෂීම කාරණය තමයි ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවෙත් IPL ගහන ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි ලංකාවෙත් තරුණ ක්‍රීඩකයන් ඉන්නවා දක්ෂතා සපිරි ක්‍රීඩකයන්. හැබැයි ඔවුන්ට දක්ෂතා දක්වන්නට ලැබෙන ඉඩකඩ ප්‍රමාණය සහ ඒ දක්ෂතා අපිට දැක ගන්නට ලැබෙන ඉඩකඩ ප්‍රමාණය අඩුවක් තිබෙනවා. මේ නිසා තමයි අපි හැම විටම අපේ ක්‍රිකට් පිළිබඳව අවතක්සේරුවකින් හිතාගෙන ඉන්නේ. ඉතින් මේ තරගාවලිය ඉතාමත්ම සුවිශේෂී තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධානය කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම මේ තරගාවලිය ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව ලබා දීමත් ඉතාමත්ම සුවිශේෂී කාරණයක්. මොකද මේකෙන් තමයි අපේ ප්‍රේක්ෂකයන් මේ ක්‍රීඩකයන්ව හඳුනාගන්නේ සහ ඔවුන්ට මොනවද කරන්න පුළුවන් කියන කාරණය ගැන දැනගන්නේ. ඉතින් මේක ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉතාමත්ම හොඳ ඉදිරි පියවරක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේකේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරියේදී තවත් මීට වඩා හොඳින් මේ තරඟ සංවිධානය කරන්නට හැකියාව ලැබෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ වගේම YouTube එකේ මේ තරඟ නැරඹුම් ප්‍රමාණය බැලුවාම ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉදිරියටම එන්න මේ තරඟ සමත් වෙනවා. හැම තරඟයක්ම මිලියනයකට වැඩි ප්‍රමාණයක් නරඹලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ප්‍රේක්ෂකයෝ හැමදාමත් අපේ කොල්ලොත් එක්ක ඉන්නවා කියන කතාව මේකෙන් ඉතාමත්ම පැහැදිලිව ඔප්පු වෙන කාරණයක්. ඉතින් මේ හොඳ ඉදිරි පියවර යටතේ කවුද ඉදිරියට ආපු ක්‍රීඩකයෝ, මේ ක්‍රීඩකයෝ කොහොමද ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත් වෙන්නේ කියන දේ පිළිබඳව අපි ඉදිරි එපිසෝඩ් එකකින් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ක්‍රිකට් පිටි අලුත් තොරතුරුත් එක්ක අපි ඉක්මනින්ම හමු වෙමු. පරිස්සමින් ඉන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා ඉන්නම්. ජය වේවා.